ලෝක හාමුදුරුව සිංහල සංධානය මහලකම් හාමුදුරුව විශේෂම අපි දන්නවා මේ දවස්වල ජිනීවා මානව හිමිකම් සැසිවාරය එක්සත් ජාතික සංවිධානයේ මූලිකත්වයෙන් ආරම්භ වෙලා තියෙන වෙලාවක්. විශේෂයෙන්ම ගිය සැසිවාරයේදී අපේ මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමන් දේශප්‍රේමී ජාතික බලවේග නියෝජනය කරමින් හැමදාම ජිනීවා වල සිද්ධ වුණේ අපිට විරුද්ධ චෝදනා එල්ල කරන එක. හැබැයි එතුමා ගිහිල්ලා ඒ මතය වෙනස් කරලා ඒ අපිට විරුද්ධ බලවේගයන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන මේ දෙමළ නිජබිම් සංකල්පයට විරුද්ධව දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ඒකෙන් මුළු බටහිර අපිට විරුද්ධ බලවේග කුලප්පු වුණා. ඉතින් එතකොට ඒකේ දිගුවක් විදිහට නැවතත් මේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වෙච්ච වෙලාවේදී අපි දන්නවා නැගෙනහිර උතුරු නැගෙනහිර දෙපළාත කේන්ද්‍ර කරගෙන මේ රටේ ඉන්න අන්තවාදී දෙමළ දේශපාලකයන් අතුරු පිරිස කල්ලි කණ්ඩායම් උසී ගන්නවලා මේ වර්තමාන ආණ්ඩුවේ සහයෝගයෙන් නොයෙකුත් හර්තාල් පවත්වලා මිනිස්සුන්ගේ ජන ජීවිතය අඩාල කරලා ඒ විදිහේ සූක්ෂම වැඩපිළිවෙලක් දියත් වෙනකොට අනිත් පැත්තෙන් මේ දකුණේ ඉන්න සහ මේ වතුකරේ ඉන්න දෙමළ ජනතාව මේ වෙලාවේදී මේ දෙමළ නිජබිම් මිත්‍යා සංකල්පයට පාවිච්චි කරන ඉතාම සූක්ෂම එවැගේම සිංහල බෞද්ධයන් ප්‍රකෝප කරවමින් නැවතත් ඝෂ්ටනයක් ඇති කරමින් එවැගේම ලේවැගිරීමේ දැවැන්ත ක්‍රියාමාර්ගයක් සිද්ධ කරනවා අපි විශ්වාස කරනවා. මේ පිටිපස්සේ මේ වර්තමාන ආණ්ඩුව සිටිනවයි කියන කාරණාව අපිට දැඩි විශ්වාසයක් තියෙන. ඒකට හේතුව මංගල සමරවීර වැනි විදේශ කටයුතු ඇමතිවරුන් සමනුග්‍රහය අපේ රට විරුද්ධව එරෙහිව දක්වනකොට අපිට ඔවුන් ගැන තියෙන සැකය වඩාත් තහවුරු වෙනවා. ඒකට හේතුව තමයි මේ දෙමළ නිජබිම් මිත්‍යාව හදන්න මේ වෙලාවේදී අපේ සිංහල බෞද්ධයන්ගේ විතරක් නෙවෙයි බෞද්ධ මුළු ලෝකෙම ඓතිහාසික තැනක් මුදුන් මල් කඩක් තමයි ශ්‍රීපාදස්ථානය, ගෞතම ශ්‍රීපාදස්ථානය කියන්නේ. එතකොට මෙන්න මේ ඓතිහාසික ස්ථානයටත් මේ වෙන විට මස්කලීය ප්‍රාදේශීය සභාව යෝජනාවක් සම්මත කරගෙන ඔවුන් සිවනලි පාදම් නැත්තම් සිව දෙවි කන්ද කියලා මේ ශ්‍රීපාද කන්දට ගෞතම ශ්‍රීපාද කන්දට ඔවුන් නමක් යෝජනා කරලා ඒක සම්මත කරගෙන විශේෂයෙන්ම අද දවසේදී ඒ නාම පුවරුව මේ ස්ථානයේ ශ්‍රීපාදයට අතුල්වන ස්ථානයේදී සවි කරලා තියෙනවා. එතකොට ඊයේ දවසේ වෙනකොට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාත ආණ්ඩුකාරතුමාට. එතුමා වහාම ක්‍රියාත්මක වෙලා එතුමා මෙතන තියෙන මේ සියලු ලියකියවිලි එතුමා දක්වන්න පුළුවන් හැම ආයතනයකටම පුරාවිද්‍යාවයකට සර්වේ ජෙනරාල් එකට ඒ වගේම පොලිසිය සියලු බලධාරීන්ට මේ සියලු ආයතනයන්ට දැනුම් දීලා වහාම මේ අත්නොමතික නීති විරෝධී ක්‍රියාව සිද්ධ කරන්න එපායි කියලා එතුමා දැනුවත් කරලා තියෙනවා. හැබැයි ඒ සියලු අණ නොතකා මේ මොහොත වෙන විට අද දවසේදී ඒ ස්ථානයේ පූර්ව සවි කරලා තියෙනවා. ඒ නිසා අපි කනගාටු වෙනවා. අද අපිට සිද්ධ වෙලා තියෙන හෙටානින්තර දළදා මාලිගාවටත් ගිහිලා මේක සිවදෙවියන්ගේ මොකක් හරි තියෙනවායි කියලා කිව්වොත් එහෙම ඒකට එහිදී අපිට සිද්ධ වෙනවා නෑ නෑ මේක අපේ අයිතිය කියලා අපේ අයිතිය ඔප්පු කර කර යන්න මේ රටේ ඉන්න සුළු ජනතාව ඉදිරියේදී ඒ තරමටම උපන් බිමේ අනාතයන් බවට සිංහල බෞද්ධයන් පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතන්නේ නෑ මේක මේ ජිනීවා සැසිවාරය ආරම්භ කරපු වෙලාවේදී මේ ශ්‍රීපාද කන්ද ශ්‍රීපාදයේ සිවනොලි පාදන් නැත්නම් සිව දෙවි කන්ද කියලා නාම ගන්නවල අර්ථ ගන්නවල මේ අය මේ නිජබිම් මිත්‍යාව නැත්නම් නිජබිම් සංකල්පය තහවුරු කරමින් නැවතත් අපිට ප්‍රශ්න තියෙනවායි කියලා දැන් මේ වෙලාවේ මේ රටේ ප්‍රශ්නයක් ඉස්මතු කරමින් ජිනීවාවල අනුකම්පාව ලබා ගන්න ඒ වගේම ජිනීවාවල ඉන්න වල නියෝජනය කරන ඩයස්පෝරාව ඇතුළු ඒ කල්ලි කණ්ඩායම් සතුටු කරන්න මේ වර්තමාන ආණ්ඩුව ඇතුළු හැමවමක සහයෝගයෙන් මේ කටයුත්ත සිද්ධ වෙනවායි කියලා අපි එකහෙලාම චෝදනා කරන. ඒකට හේතුව ඊයේ ආණ්ඩුකාරවරයා අභිභවා ගිහිල්ලා අද දවසේදී කටයුත්ත කරන්න තරම් ඒ මස්කලිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමියට හයියක් වෙන්දාවේ කියන විශාල සැකය අපිට තියෙනවා. ඒ නිසා වහාම අපි කියනවා ජනාධිපතිවරයා ඇතුළු මේ රටේ බලධාරීන්ට වගකීම් වහාම මේකට මැදිහත් වෙලා මේ සිංහල බෞද්ධයන්ගේ ආයතන ස්ථාන පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරන්න කටයුතු කරන්න කියන කාරණාව. ඒ වගේම අපි දැක්කා ඊයේ දවසේදී වෙනකොට මාධ්‍යෙන් වාර්තා කරා මන්නාරමේ සමූහ මිනිවල. එතකොට මේ මිනිවලේ තියෙන මේ මිනිස්සු ඇටකටු මීට වසර 200කට ඉපැරණි විශේෂයෙන්ම කිස්තු වර්ෂ 1400-600 කාලයේදී කියලා සඳහන් වුණා. එතකොට පැහැදිලිවම අපිට පේනවා මේ රටේ බටහිරයන් පාලනය කරපු කාලයේදී අපේ රටේ මිනිස්සු සමූල ඝාතනය කරලා ඔවුන් වැළදැම්මයි කියන එක දැනට මූලික වශයෙන් අපිට තහවුරු කරන්න පුළුවන්, අපිට අනාවරණය කරගන්න පුළුවන්. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා ඔවුන් අපිට විරුද්ධවයි මානව හිමිකම් පිළිබඳව හඬ නැංගුවේ. ඒ නිසා අපිට දැන් තියෙනවා අපේ දේශප්‍රේමී කණ්ඩායමට ඔන්න බටහිරයන් විසින් මේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම් ඛණ්ඩනය කරලා මිනිස්සු බුරුත පිටින් ඝාතනය කරපු සාක්ෂි යන්න දැන් මන්නාරමෙන් හෙළි වෙනවා. අපි තුන ඉදිරියේදී අපිට ජිනීවා වලට ගිහිල්ලා වාර්තා කරලා අපේ මානව
අයිතින් උල්ලංඝනය කරපු ඒ ඓතිහාසික සිද්ධීන් මන්නාරමෙන් එළිවෙනවා. ඒ වගේම අපි දැක්ක දෙමළ ඩයස්පෝරාව පෞගී කාලේ උත්සාහ කරා මේ මිනිවැලේ කැණින් සිද්ධ වෙනකොට අපි මුලදී එතනට ගිහ අපිට බලන්න යන්නවත් දුන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම උත්සාහ කරේ දවසින් දවස තොරතුරු වාර්තා කරමින් මේක අපේ ත්‍රිවිධ හමුදාව සිද්ධ කරපු තව යුද අපරාධයක් කියලා ඔප්පු කරන්න ඔවුන් උත්සාහ කරා. හැබැයි අද දවසේදී ඒ උත්සාහය පරාජය වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව මේ මහා සංඝරත්නයේ හැටියට දේශප්‍රේමීන් හැටියට සතුටු වෙනවා.